Sony වසර තුනක වගකීම සමග සිංග වෙතින්ම පමණයි. ඉඩම් මොප්පු ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර කලාවැව මැතිවරණ කොට්ටාසේ ඉඩම් බලපත්‍ර නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා බලපත්‍ර ලබා දීම ඊයේ පසුවරුවේ විෂය භාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රාජාංගනීය මහසෙන් විද්‍යාලය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරුණා. එම අවස්ථාවට දුමින්ද දිසානායක සහ චන්ද්‍රානි බණ්ඩාර යන අමාත්‍යවරුන් ද එක්ව සිටියා. දැන් තමුන්නාන්සේලාට මෙතෙක් කල නොතිබිච්ච සතුටක් අද ඉඳලා භුක්ති විඳින්න අවස්ථාවක් ලැබෙනවා. කොච්චර පදිංචි වෙලා හිටියත් වගා කරත් සංවර්ධනය කරත් මේ ඉඩමේ හරි නීත්‍යානුකූල අයිතිය ලැබෙන තුරු නීත්‍යානුකූල ලියවිල්ල ලැබෙන තුරු තමුන්නාන්සේලාගේ හිතේ පොඩි චකිතයක් තිබුණා. දැන් අද බලපත්‍ර එහෙම නැත්නම් දීමනා පත්‍ර ලැබෙනවා. හදිස්සියකට බැංකුවකට තියලා ණයක් ගන්න පුළුවන්. දරුවා පාසලට ඇතුල් කරනකොට ඔක්කොම ඉල්ලුවාම පෙන්වන්න පුළුවන්. පවුලේ කෙනෙකුට පවරන්න පුළුවන්. සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්. මගේ ඉඩමට ඔක්කොක් තිබෙනවා කියන්නේ. මේ රටේ භෞතික සම්පත් සියලු දේම දිනුන වෙලා තියෙනවා. හැබැයි තාමත් අපි ඕල් ටික තියෙන්නේ කොහොමද? තාමත් තියෙන 70 70 තියෙන්නේ. තාමත් තියෙන ඉතිහාසයේ මුදුගාමක ඉතිහාසයේ පරිගණක ඉතිහාසයේ වෛර කරපු එක මේකත් එක තමයි තාමත් දේශපාලන නැවතලා තියෙන්නේ. හැබැයි අපි ජාතික ආරණුවක් හැදුවේ පක්ෂපාත බලන නැතුව අපි මැතිවරණයකදී අපි ප්‍රතිපත්තියක් අපි හැප්පෙනවා ප්‍රතිපත්තියක් අපි සදාන් කරනවා ප්‍රතිපත්තියක් අපි චාරිගල යනවා. හැබැයි ජාතික ආරණුව තුළ අපි බලාපොරොත්තු මොකක්ද? ප්‍රධාන පක්ෂ දෙකකට එකතු වෙලා මේ රටේ තියෙන දැවැන්ද ප්‍රශ්න ටික විසඳන්න. මුදමුතුමා ගන්න අපේ ආණ්ඩුවේ සාමාන්‍ය ආණ්ඩුවකින් එක වැඩක් කරනකොට විපක්ෂයේ කණ්ඩායම කියනවා අපි ඔයිට වඩා දෙයක් දෙන්න අපි සූදානම් කියලා. රටේ දැවැන්ද ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයන්න බැරි වුණා. රටේ දැවැන්ද ප්‍රශ්න අපිට මේ දේශපාලනයේ තියෙන කඩවුරුත් එක්ක ආපස්සට ලැහා ගන්න සිද්ධ වුණා. හැබැයි මේ ජාතික ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ තමයි මේ රටේ දැවැන්ද ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් ලබා දීම.